හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ 79 ජන්මදිනයේ වෙනුවෙන් ගිලන්පස පූජාවක් අනුරාධපුර රුවන්වැලි සෑයේ අභියසදී පැවැත්වුණා. මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා කරමින් හිටපු ජනාධිපතිනියට ආශිර්වාද පළ කළා. කොරියාවේදී ඉගෙන ගන්න මෙයින් අධ්‍යාපන ප්‍රදර්ශනයක් මරදානිදී පැවැත්වෙනවා. මෙම දෙදින ප්‍රදර්ශනයේ විවෘත කෙරුණේ අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමචන්ද මහතාගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකාවේ කොරියා තානාපතිනි මියුන් ලී මහත්මියතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මල්වාන අල්මුබාරක් ජාතික පාසලට වසර 100ක් සපිරෙනවා. එවෙනුවෙන් ඉදිකළ තෙමහල් ගුරුනිවාස ගොඩනැගිල්ල දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන මහතාටින් විවෘත කෙරුණා. ඊට වැය කර ඇති මුදල රුපියල් මිලියන 55ක්. විදුහලේ ආදි සිසුවෙකු වන ආචාර්ය ඒ එම් මොහමඩ් ෆාසුල් ජිෆ්‍රි මහතා ඊට අනුග්‍රහය දක්වා තිබුණා. විදුහල්පති මොහමඩ් නසීම් මහතාතුළු පිරිසක් ඊට සහභාගී වුණා. යුනයිටඩ් යුත් ක්‍රීඩා එකමුතු සංවිධාන කරන ගමට ක්‍රිකට් පුහුණු වැඩසටහන කඹුරුපිටියේ නාරන්දිනී ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. ඒ එම එකමුතුවේ සභාපති සුදත් චන්ද්‍රසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් 200කට අධික පිරිසක් ඊට සහභාගී වුණා. බත්තරමුල්ල ජයවඩනගම ජ්‍යෙෂ්ඨ පුරවැසි සමිතිය සංවිධාන කළ පොසොන් බැතිගී සරණිය ජයවඩනගම පොදු ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැත්වුණා. මෙවර ඒ පැවැත්වුණේ තුන්පෙනි වරටයි. ජ්‍යෙෂ්ඨ පුරවැසි සමිතියේ සමාජික සමාජිකවන් මෙහිදී බැතිගී ඉදිරිපත් කළා. පූජ්‍ය හසලක සීල විමල ස්වාමින් වහන්සේ සිදු කළ ධර්මදේශනාව අක්මීමන ගණේකොඩ යශෝදරා මෙහිණි සෙනසුනේදී පැවැත්වුණා. ධර්මයේ ශ්‍රවණය කිරීම සඳහා බොහෝ පිරිසක් එක්ව සිටියා.